ආයිබෝන් දවස නිමා වීමට පෙර දවසේ සිදු වූ සියලු පුවත් සවිස්තරාත්මක ඔබට කියන්නට සූදානම්. හරිදී හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවදහණය සිරස්තල වෙත. ශ්‍රී ලංකාව තුල විදේශ ආනයන සීමා පැනවීම විදේශ ආයෝජනයන්ට ඍජු බලපෑමක්. දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියමයන්ටත් අනුකූල නැහැ. යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්. 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් යළි 23 වනදා සිට විවෘතයි. බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල තවදුරටත් පාසල් වසා තැබේ. පර්ජණයක් නැති හුදකලා ප්‍රදේශ ලබන සතියේ සිට විවෘත වන ලකුණු. කොළඹ තත්ත්වය භයානකයි. කොළඹ ලොක්ඩවුන් කරන්න නගරාධිපතිනියගෙන් ඉල්ලීමක්. අපට අවශ්‍ය ණය නොවේ ආයෝජන ජනපති චීන තානාපතිට කියයි. ජනපති සහ ආණ්ඩුව ෆේල් බව ජාතිය ඇමතීමෙන්ම තහවුරු වුණා. මනුෂ්‍ය කියයි. LTTE සමරුම් තහනම් කරමින් අධිකරණෙන් නියෝගයක්. ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත. වර්තමානයේ පනවා ඇති ආනයිනික සීමා ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට සහ ඍජු ආයෝජනවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවට සඳහන් කරමින් යුරෝපා සංගමෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිගින් දිගටම අපනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියමනයන්ට අනුකූල නොවන බවද එම සංවිධානය වැඩිදුරටත් එම නිවේදනයෙන් පවසනවා. පවතින COVID-19 වසංගතය හමුවේ මතුවැති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් යුරෝපා සංගමය සහ එහි සමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ පාර්ශව රැසක් හමු වී තිබෙනවා. යුරෝපා සංගමය දිගු කලක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වසනීය මිතුරකු බවත් ගෙවුණු වසර 25ක කාලය පුරාවට යුරෝ බිලියනයකට අධික ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බවත් එහිදී අනාවරණය කර තිබෙනවා. මීට අමතරව යුරෝපා සංගමේ සමාජික රටවල් දීපාර්ශ්වික මට්ටමින්ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී ඇති බවයි යුරෝපා සංගමේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ප්‍රධාන වශයෙන්ම GSP+ පහසුකම හේතු කොටගෙන තීරුබදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවත් ඔවුන් අවධාරණය කරනවා. කෙසේ වෙතත් වෙළඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවත් වර්තමානයේදී පවතින ආනයින සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම ඍජු විදේශ ආයෝජන වෙතද ඍණාත්මක බලපෑමක් සිදු වී ඇති බවත් ප්‍රංශයේ ජර්මනිය ඉතාලිය නෙදලන්තය හා රුමේනියානු තානාපති කාර්යාල පවසනවා. අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ආනයිනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශේෂ්ත්‍රයටද අහිතකර බලපෑමක් එල්ල වී ඇති බවත් දිගින් දිගටම ආනයින සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියමනයන්ට අනුකූල නොවන බවත් මෙහිදී සිහිපත් කර සිටින බවයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය පවසන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 31 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයද අවධානයට යොමු වී ඇති බවත් ඔවුන් පවසනවා. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය හා ක්‍රියාශීලී සිවිල් සමාජයක් පවත්වා ගැනීම එහිලා අත්‍යවශ්‍යයි. අවසන් වශයෙන් අපගේ ජාත්‍යන්තර බැඳියාවන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සමග තවදුරටත් ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය ඒකාබද්ධ නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. අද පස්වරෝවන විට නව කොරෝනා ආසාදිතින් 243 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 18645 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශ විවෘත කිරීම සම්බන්ධයෙන් ගන්නාලා තීරණය ලබන සතියේදී ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කෙසේ වෙතත් කොළඹ දැඩි අවධානමක් පවතින බැවින් 230ක්වත් කොළඹ ලොක්ඩවුන් කළ යුතු බවයි කොළඹ පුරපතිනි රෝසි සේනනායක මහත්මිය පවසන්නේ. අද දින නව COVID-19 ආසාදිතයින් 243 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පෑලියගොඩ මත්ස්‍ය අලෙවිසල හා සම්බන්ධ COVID පොකුර අද පසුරෝවන විට 15,000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව සටහන් වන්නේ 15,136ක් ලෙසයි. දැන් රෝගීන් වාර්තා නොවන දිස්ත්‍රික්ක කියලා අනිත් දිස්ත්‍රික්ක ටික අත්හැරලා දාලා මේ ගමන යන්නත් බෑ. ඒ දිස්ත්‍රික්කවලත් අවදානම තක්සේරු කරමින් තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. බැරි වෙලාවත් අපි අවදානම අනිත්
දිස්ත්‍රික්කවල අතහැරලා දැම්මොත් එහෙම අපි එකතනක් කලමනාකරණය කරනකොට අපි හිතපු නැති දිස්ත්‍රික්කයකින් නැවත අවදානම මතුවෙන්න පුළුවන් රෝගී පොකුරක් විදියට. අවදානම යම් මට්ටමට මැදගත වෙලා තිනවා බස්නාහිර පළාතේ ඇතුළේ. ඒතර බස්නාහිරනෝ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි මේ වෙලාවේ සුවිශේෂී. කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි වැඩිම රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ. ඇඳුරි නීතියක් ශ්‍රී ලංකාවේ මේවට පවත්වාගෙන යන්නේ හුදකලා පමණයි පවත්වාගෙන යන්නේ. හුදකලාවක් හැටියට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 7ක් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 17ක් හැටියට මුළු ලංකාවෙම පොලිස් වසම් 24ක් පමණයි මේ වෙනකොට හුදකලාවට ලක් කළා තිබෙන්නේ. ලබන සතියේ වෙද්දී අත්‍යවශ්‍ය නැත්නම් රටේ සෙසු ජනතාවට නැත්නම් ආසන්න වසම්බල ඉන්න ජනතාවට තර්ජනයක් වෙන තර්ජනයක් විය හැකි ප්‍රදේශයක් වේනම් පමණක් ඒ හුදකලා කිරීමටත් අනිකුත් ප්‍රදේශ मरण संख्या හුදකලා තත්ත්වයට පවට ලොක්ඩවුන් බවට පත් වෙලා තියෙනවා. මේ හේතුව නිසාම තමයි රජයෙන් මනිල්ලා සිටියේ සති දෙකක් අපිට ලබා දෙන්න හුදකලා කරන්න තද පාලනයක් යටතේ. හුදකලා නොවිච්ච තැන් කීපයක් තියෙනවා. ඉතින් ඒ වස්සෙන් මිනිස්සු ඇවිදින යන වැඩට යන වාහන යන ගමන් බිමන් යන තත්ත්වයක් තියෙනවා. මේ හේතුව නිසාම තමයි මම කිව්වේ එහෙම් පිටින් උතුරු කොළඹ මැද කොළඹයි බොරැල්ලයි සති දෙකකට හුදකලා කරලා අපිට ලබා දුන්නා නම් ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඉතාමත් පහසු වෙනවා. ආසාදිතින් හොයාගෙන පළවෙනි ආශ්‍රිත අයව හඳුනාගෙන विशेष कार्य बल පෙරදින පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනි වී ඇති බව තහවුරු වී තිබුණා. ඒ අනුව මේ දක්වා පෙරදින පොලිසියෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතීන්ගේ ගණන පහක්. මෙලෙස ආසාදිතීන් වාර්තා වීමත් සමග පෙරදින පොලිසියේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර පොලිස් නිලධාරීන් නිරෝධායන සඳහා යොමු කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එසේම දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතීන්ගේ සංඛ්‍යාව 550 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදීද බන්ධනාගාර ආශ්‍රිතව නව රෝගීන් 19 දෙනෙකු හඳුනා ගැනුණා. මේ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා රටේ පුරවැසියන්ගේ සංචරණයන් කළමනාකරණය කිරීම අරමුණු කොටගෙන වෙබ් තාක්ෂණය මත පදනම් වූ සුවෙන් සිටුමු ඩිජිටල් විසඳුම හඳුන්වා දීමට කටයුතු කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.staysafe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි. හෙට සිට කොළඹ මහනගර සභා සීමාවේ හුදකලා ප්‍රදේශ තුල සිටින මහජනතාවගේ පහසුව සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවක් සහ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. හුදකලා කරලා තියෙන ප්‍රදේශවල කිසියම් හෝ රෝගියෙක් සිටිනවා නම් ඌට රෝහලට ඒමට අවශ්‍යතාවයක් තියෙනවා නම් එම අවශ්‍යතාවය සඳහා අපි මීතොටමුල්ල විද්‍යාලයේ වෙනමම ගිලන් රථ ඒකකයක් ස්ථාපනය කරලා තියෙනවා. ගිලන් රථ සේවය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. 19.90 ගිලන් සේවයට කතා කරලා ඉන්න ප්‍රමාද නම් මෙම සේවයට කතා කරලා රෝහලක් වෙත පැමිණිය හැකි. අපි හෙට දිනේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබා දීමට අපි කටයුතු කරනවා. බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවන් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පසුගිය නොවැම්බර් මාස 16 වන දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. නැවත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිට වූ 2020 ඔක්තෝබර් මාස 7 වන දින සිට 2020 දෙසැම්බර් මාස 31 වනදා දක්වාම දඩ නොමැතිව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බවයි රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සියලු සෙසු ප්‍රදේශවල පාසල්වල 6 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන 23 වනදා ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් පළමු ශ්‍රේණිය සිට 5 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ නොවන අතර සති දෙකකින් පසුව සාමාන්‍ය පෙළ විභාගයේ නියමිත පරිදි පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවයි මහාචාර්ය ජේල් පීරිස් මහතා ප්‍රකාශ කළේ. අපි මේකේ සියලුම පැතිකඩ ගැන හිතලා බලලා ගත් තීරණය තමයි නොවැම්බර් 23 වනදා බස්නාහිර පළාතේ පිහිටලා තිබෙන පාසල් අපි දැනට විවෘත කරන්නේ නැහැ. ඒ කියන්නේ කොළඹ ගම්පහ හා කළුතර කියන දිස්ත්‍රික්ක තුනේ පිහිටලා තිබෙන පාසල් වල 3 වන වාරයේ නොවැම්බර් 23 වනදා ආරම්භ වන්නේ නැහැ. හුදකලා කරලා තිබෙන පොලිස් වසම් වල පිහිටලා තිබෙන පාසල් හැර අනෙක් පාසල් වල 6 ඉඳන් 13 ශ්‍රේණිය වලට පන්ති ආරම්භ කිරීමට පුළුවන් නොවැම්බර් 23 වනදා. අපි තීරණය කළා තිබෙනවා ඒ පාසල් සම්බන්ධයෙන් ඒ ක්‍රමවේද ගැන තීරණය ගැනීමේ වගකීම එක් එක් පාසලේ විදුහල්පති ප්‍රමුඛ කමිටුවකට බාර දීමට. එතකොට ඒ කමිටුවේ සංයුතිය මෙසේයි පාසලේ විදුහල්පති ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක ග්‍රාම සේවක පාසල් සංවර්ධන සමිතියේ නියෝජිත ආදි ශිෂ්‍ය සංගමේ නියෝජිත මේ පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක් තමයි තීරණ ගන්නෙ ඒ පාසලේ පන්ති පවත්වන ක්‍රමවේදය පිළිබඳ. එතකොට ඒ තීරණය පිළිබඳ අධීක්ෂණය අපි පවරා දෙනවා කලාප අධ්‍යක්ෂකවරයා. ඒ වගේම අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින දැන් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ දින තමයි 20/21 ජනවාරි 18 සිට 27 දක්වා. මේ සම්බන්ධයෙන් දැනට හුදකලා කොට තිබෙන පොලිස් වසම් තුල පිහිටලා තිබෙන ආසල් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට දැන් නියම කරලා තිබෙන දින ඒ විදිහටම තියාගන්නවද නැත්නම් ඒ පිළිබඳ සංශෝධනයක් අවශ්‍යද කියන තීරණය අපි ගන්නවා සති දෙකක් තුල. ඒ වගේම පාසල් වල 1-5 ශ්‍රේණිවල දරුවන්ගේ පන්ති නොවැම්බර් 23 වෙනිදා අපි ආරම්භ කරන්නේ නැහැ. එතකොට කුඩා දරුවන් අතර සමාජ දුරස්ථභාවය ඇතුළු වෙන රීති සෞඛ්‍ය ආරක්ෂක පියවර ගැනීම ප්‍රායෝගික වශයෙන් පුළුවන් වන්නේ නැහැ. නොවැම්බර් 23 වෙනිදා පාසල් විවෘත කිරීමේදී ප්‍රවාහනය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පිළිබඳ අපේ සැලසුම් මොනවද කියලා අපි අද හෙට අපේ දෙමව්පියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කරනවා. ඒ වගේම සමස්ත වැඩපිළිවෙල පිළිබඳ විස්තරාත්මක චක්‍රණයකට අධ්‍යාපන අමාත්‍යාංශය අද දවස තුල නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙන්න මීට ටික වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ විසින් නිකුත් කළ ප්‍රවෘත්තිය. සීම සහිත ලංකා පොහොර සමාගමට පුද්ගලික සමාගමකින් දියර පොහොර මිලදී ගැනීමේදී සිදුව ඇති රුපියල් මිලියන 90ක මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් සැක පිට 2017 වසරේ සිට 2019 වර්ෂය දක්වා ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවටගත් බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. දැන් කෙටි විරාමයක්. දෙදහස් විසියක අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි. මේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස්. අවශේෂ කලාවසෙන් ආරක්ෂා කර තිබූ වනාන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වය ජෛව විවිධත්වය රැක ගැනීමට සමාජ ආර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව රජයේ විසින් පිළිගනු ලබන්නේද? මේකේ ඍතුරු ඒක රාශි කරගන්න තියෙනවා. තාමාර නිවාස හදන්නත් ඒ වගේම වනජී කලාපය තුල කටයුතු කරපු ආකාරය පිළිබඳවත් ඒ නිසා ඉදිරියේදී පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. අග්‍රාමාත්‍යතුමා පවසා සිටියේ මේ අයවැය කඩා වැටුණු ආර්ථිකයක් උසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැයක් කියලා. සමස්ත අයවැය විග්‍රහ කරන විට අපිට සිහිපත් වෙන්නේ වැටත් නියරත් ගොයමත් කානම් කාට කියන්දද ඒ අමාරුව කියන කියමනයි. ගරු වික්‍රමරත්න මන්ත්‍රීතුමා විපක්ෂයේ
ඉදිරිපත් කළ ඇතැම් අදහස් වලට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ පවතින ජාතික හා අන්තර්ජාතික තත්වයන් සැලකිල්ලට අරගෙන සියලු දේවල් අසුභවාදී විදිහට 100ට 100ක් බැලීම කොහෙත්ම සුදුසුවන්නේ නැහැ වතුකම් කරුවන් රුපියල් 10 දෙනෙක් ගැන ය ආණ්ඩුව කාලේ පෙට්‍රල් කෑනයක් අරන් ආවා මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ඔය එහා පැත්තේ මන්ත්‍රීවරයෙක් රුපියල් 10 දෙනකම් පාර්ලිමේන්තුව ගිනි තියනවා කිව්වා දැන් පාර්ලිමේන්තුව ගිනි තියන්න එපා කියන්නේ රුපියල් 10 දෙනවා හාම්පුතුන් එකඟ වෙන්න ඕනේ වතු සමාගම් එකඟ වෙන්න ඕනේ නැත්තම් සමාගම් 25ක් තියනවා 25න් 3ක් රජයේ ආයතන ඒට වෙනකොට දෙන්න පුළුවන් නේ ඔය කට්ටියට රජයේ ආයතනනේ කොහෙත් තියෙන්නේ ප්‍රතිපාදන මෙලෙස අයවැය විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියා. මේ අයවැය ලේඛන ඉදිරිපත් කරපු මොහොත මම දකිනවා ඉතාමත් අසීරු සහ අමාරු අවස්ථාවක්. ඒක අපි හැමදෙනාම පිළිගන්න කාරණයක්. නමුත් 2021 වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කරපු මේ අයවැය ලේඛනය මම දකින ආකාරයට ඒ අභියෝගය ජයගන්න ඉලක්ක කරපු කාරණා පිළිබඳව නම් සෑහීමකටපත් වෙන්න බෑ. මම මෙතෙන්ට වෙලා කරු කතානායකතුමනි කල්පනා කරේ චිස්ස අත්නායක මැතිතුමා කොහෙද ගිය අවුරුදු 5ක කාලය තුල හිටියේ කියලා. මේ අවුරුදු 5ක කාලය තුල මේ රටේ ආර්ථිකයටම යහපාලනය කරපු විනාශය දිහා බැලුවනම් මං හිතන්නේ අද මේ රටේ ජනතාව සතුටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව. දැන් 2020ට කෝටි 280000ක් 2021ට කෝටි 297000ක් මේ දෙක එකතු කරාම කෝටි 500000ක් කෝටි 500000ක් 80000ක් ණය ගන්නවා මේ අවුරුදු දෙකට. ඔව් ආණ්ඩුව ඉතින් පැහැදිලිව මේ අයවැය තුල යෝජනා කරලා තියෙන්නේ තවත් බිලියන 3000ක් අලුතෙන් ණය ගන්න. එදා එක්සත් ජාතික පක්ෂය පළේට එනකොට කිව්වා රාජපක්ෂ පාලනේ රට ණය කරා ඒකෙන් රට මුදව ගන්නවා කියලා. එතුමන්ලා කරෙත් නැවත රට ණය ගුල කිහිර කරා. ඔබතුමන්ලා දැන් කරන්නේ ඒකම තමයි සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල මේ යෝජනාවේ තියෙනවා. විනාශ කරපු අපනයන කෘෂිකර්මය දියුණු කිරීම සඳහා අද විශාල වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. චන්දිම වීරක්කොඩේ මෑතුමා ගැන මොනවා කියන්නද කියලා කල්පනා කරේ. ඒ ආණ්ඩුවේ අතුරු කැරැල්ල කරකෝ කරකෝ හෙටෝ පුද්ගලයෙක් තමයි දැන් ඔය අසරණ කරලා කුණු කූඩට දාලා තියෙන්නේ. මෙන්න රජයේ සේවකයන් නදනා පොඩි කැරට්ටලයා. අවුරුදු 60 ගියාමත් ඔයාලට සේවය කරන්න පුළුවන් හොඳේ. එහෙම දෙනවා පොඩි කැරට්ටලයා. ආපහු මොනවා හරි ප්‍රයිවට් වැඩක් කරගන්නත් ඕගොල්ලන්ට අවසරයක් තියෙනවා කියලා. ඒ ආණ්ඩුවේ සේවකෙන්ට හවස 4 වෙනකන් සේවය කරලා ගන්න පඩියෙන් බඩු මිලත් එක ජීවත් වෙන්න බෑ කියන එක දන්න. අර්බුදකාරී සහ ගැටලුකාරී තත්වයක උවත් දිගු කාලින ඉලක්ක සපුරාගත හැකි අයවැයක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් ත්‍රිමාඨ කබ්‍රාල් මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානය කළ වාර්ෂික අයවැය සම්මන්ත්‍රණයේ 2020ට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යෝගාත්මක ඉතාමත්ම අර්බුදකාරී තත්වයක් යටතේ වුණත් සෞභාග්‍ය දැක්මේ අරමුණ ඉෂ්ට කරගන්නට පුළුවන් වෙන අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි සුවිශේෂී ලක්ෂණය. සමහරක් අයට මේක පහසුවෙන් තේරුම් ගන්නත් බැරුව ඇති. ඒ වුණත් අපි පෙන්නලා දීලා තියෙනවා යම් අර්බුදකාරී සහ ප්‍රශ්න තියෙන කාලයක වුණත් හොඳ අයවැයක් ඉදිරිපත් කරලා දිගු කාලීන ඉලක්ක අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වෙන අයවැයක් තමයි අගමැතිතුමා විසින් ඉදිරිපත් කළා තියෙන්නේ. විපක්ෂයේ තෝරනා කරන මේක නිකන් ඉලක්කම් හරවයක් කිසිම දෙයක් අතට වෙලා නැහැ කියලා. විපක්ෂයක කියන්නේ මෙපේ විපක්ෂ නැත්තම් එයාගේ කාර්යභාර හැටියට කරන්නේ. ඒ වුණාට හුඟක් දේවල් එයාට තේරුම් ගන්න බැරි මොකද ඒ ආයතන කරන්න බැරි දේවල් අපි කරලා තියෙනවා. අපිට මේක කරන්න බෑ අරක කරන්න බෑ කියලා තමයි ඒ අය ආණ්ඩු කරන කාලේ කිව්වේ. අපි එහෙම කියන්නේ නැහැ. ඉතින් ඒ කාලේ වුණත් අර්බුද තිබුණා, යුද්ධයක් තිබුණා, ලෝකීය අවපාතයක් තිබුණා, බැංකු කඩා වැටුණා, තෙල් මිල ඩොලර් 145ට නැග්ගා. ඒ වුණත් ඒ අර්බුද හරහත් අපි වැඩ කරගෙන ගියා. ඉතින් ඒ වගේම අදිෂ්ඨානයකින් වැඩ කරන කට්ටියක් ගැන විපක්ෂයේ වගේ චෝදනා කිරීම ගැන මට පුදුමයක් නෙමෙයි. අපි කියන්නට අවශ්‍යයි ඇයට අපේ වැඩ අපි කරගෙන යනවා මේ රට සංවර්ධනය කිරීමේ මාවතට දැනට අපි චුමු කරලා තියෙන කියන එක. මෙන්න දැන් ලැබුණු පුවතක් තවත් COVID-19 ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 437 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. රටේ ඉතිහාසයේ ජනප්‍රියතාවයකින් පත් වූ ආණ්ඩුව, ඒ වගේම ඉතාමත් කිටිම කාලයකින් පිරිහීමකට පත් වූ ආණ්ඩුව අපි දැක්කා මේ පසුගිය දවස්වල ආයවැය. ආයවැය දිහා බලනකොටත් ඇත්තෙන්ම ඒක අර අලුගොඩකට
හුලම් පිඹුවා වැනි ආයවැය රටේ ජනතාවට කොලේ වහගෙන ඉදිරිපත් වූ ආයවැයක් හැටියටයි අපි දකින්නේ. අපි මේ ආයවැයට ප්‍රථම අපි ඉදිරිපත් කරා විශාල යෝජනා ප්‍රමාණයක්. මොකද අපේ අමාත්‍යංශය ඉදිරිපත් කරපු සියලු යෝජනා පිළි අරගෙන තියෙනවා මුදල් අමාත්‍යංශය මගින්. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත්. ඒ අනුව අපිට ඉදිරි වර්ෂය තුල පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම ප්‍රධාන ව්‍යාපෘති රාශියක් අපිට ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙනවා. පවතින තත්ත්වයේ අනුව ඉදිරි වසර සඳහා මේ රට කළමනාකරණය කිරීම සඳහා සාර්ථක අයවැයක් ඉදිරිපත් කරනවා දිනෝ කියන කාරණේ තමයි පැහැදිලි වන්නේ. සීනි බෝල අයවැයක් නම් නෙමෙයි අයිසිං දාලා නැහැ. අයිසිං නැති වුණත් අයවැය ඉදිරි වර්ෂයේ හොඳින් කළමනාකරණය කිරීම සඳහා අපිට ප්‍රමාණවත් වෙන කාරණේ පැහැදිලිව කියන්නේ. එදා වේල කන්න නැහැ, රැකියාව හොයා ගන්න විදියක් නැහැ, තමන්ගේ වෘත්තිය අහිමි වෙලා, හාල් මිට ගන්න විදියක් නැහැ, පරිපුටික ගන්න විදියක් නැහැ, පොල් ගෙඩිය ගන්න විදියක් නැහැ. පොල් ගෙඩිය ගන්න වෙලාවක් තියෙන්නේ මැනලා. නමුත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පෞගිය ආණ්ඩුව කාලේ අයතාලෙස හොයපු ඒ කළු සල්ලි ටික විදේශාටවල තැම්පත් කරලා ඒව නැවත මේ රටට ගේන්න අවස්ථාව මේ ආයවැලේ ක්‍රිතුලින් හදා ගැනීම පිළිබඳ අපි කනගාටු වෙන රටේ ජනතාව මේක දැනගන්නට. තමන්ගේ ගජමිතුරන්ට තමන්ට දේශපාලන වශයෙන් උදව් දුන්න ඒ ප්‍රබල ව්‍යාපාරිකයන් රැක ගැනීම වෙනුවෙන් තමයි මේ ආයවැලේ කියලා හදලා තියෙන්නේ. මං හිතනවා මේක ණය වැයක් හැටියට තමයි රටේ ජනතාවට ගෙන දෙන්නේ. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල බොහෝ අංග ක්‍රියාත්මක කිරීම ආරම්භ වෙච්ච වසරක් තමයි මේ. දැන් අපි කරන්න ඕනේ ගමන වේගවත් කිරීම. මම අයවැය ගණනාවක් දැකලා තියෙනවා. ඒ අතර මම දැකපු තාමත්ම විධිමත් සකස් කරපු රටේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල සකස් ඡායාවක් තමයි මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙමින් තිබෙන්නේ. රාජ්‍ය සේවකයන් සුගිත මුදිත කරනවා කියපු ආණ්ඩුව අවුරුද්දකින් පස්සේ තමන්ගේ බැරිකම ප්‍රදර්ශනය කරලා තිබෙනවා. මේ ආණ්ඩුවට කරන්න කිසිම දෙයක් පුළුවන් කමක් නැහැ කියන එක අයවැය ලේකණෙන් ඉදිරිපත් කරලා තියෙනවා. නෙක නෙක ගැසට් එක දිගටම හරි ගැසුසු ගිය සතියෙත් සීනි බොරුවට මිල බැසුසු ආය මේ සතියේ 40කින් ඉස්සු බන්දුල ඇමති හටනම් හොඳටම පිස්සු. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයේදී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහ ආණ්ඩුවේ නව තානාපතිවරයා හමු වූ අවස්ථාවේදී. චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වී ෂෙන්හොයින් මහතා අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය අක්තපත්‍ර පිළිගන්වනු ලැබුවා. ඉනනතුරුව චීන තානාපතිවරයා සමග ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත වුණා. විශේෂයෙන්ම බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝසෙන් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගයන් කිහිපයක් පමණයි. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රී ලංකාව අතර මේ සහයෝගතාවය විවේචනය කළා. ඔවුන්ගේ තර්කය වුණේ මේ ව්‍යාපෘති ඵලදායි නොවන බව. සත්‍යය එය නොවේ. චීනය සහ ඇතිව ආරම්භ කළ ව්‍යාපෘති ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවයන් සහිතයි. මගේ අපේක්ෂාව දුහර කාලයේ අවසන් වීමට පෙර මේ යෝජනා ක්‍රමවල උපරිම ඵල නෙලා ගැනීම ජනාධිපතිවරයා නව චීන තානාපති ක්වී ෂෙන්හොයින් මහතා හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්තා තිබෙන බවත්, කෘෂි කර්මාන්තය, සංනිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂ බවයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%ක පමණ දෙනා ජීවනෝපාය සඳහා පදනම් කරගෙන ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය බවත්, ගත වූ දශක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇතිකොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමත් ප්‍රධාන ඉලක්කයක් බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වයේ දීමට තම රජය සූදානම් බවයි මෙහිදී චීන තානාපති ක්වී ෂෙන්හොයින් මහතා ජනාධිපතිවරයා වෙත ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ. මරද ගහමුල සියපත නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
මරදගහමුල සියපත නිවාස ව්‍යාපෘතියට මුල්ගල් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ දින සිදු වුණා. තියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සෑම පෞලකටම තමන්ගේ නිවසක් සංකල්පයේ යටතේ ක්‍රියාත්මක මෙම නිවාස යෝජනා ක්‍රමයේ යටතේ සෑම මැතිවරණ කොට්ටාශයකටම නිවාස 100කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකරනු ලබනවා. ඒ අනුව මැතිවරණ කොට්ටාශය 160ක් ආවරණය වන පරිදි නව නිවාස 16 දහසක් දිවයින පුරා ඉදිකිරීමට යෝජිතයි. ඊයේ දින ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිය දියුලපිටිය මැතිවරණ කොට්ටාශයේ මර්ධගහමුල ප්‍රදේශයේ ඉදිකරන අතර මෙම නිවාස සංකීර්ණය තට්ටු 5කින් සමන්විතයි. සසුනට දරුවන් පූජා කළ නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ මිහිඳු නිවාස යෝජනා ක්‍රමයට අදාළ ව්‍යාපෘති යෝජනාව ගරුතර මහ සංඝරත්නයේ විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට බහර දුන්නා. මේට සමගාමීව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය නිමිත්තෙන් කෝටි 75කට අධික මුදලක් ජයග්‍රාහකින් සඳහා ප්‍රදානය කිරීමද සිදු වුණා. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ හේතුවෙන් රට ආපස්සට ගමන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නායකකාර මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිතුමාට ඊයේ තමන්ගේ ජාතිය ඇමතීමේ කතාවෙදිත් සමාජ මාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලඥයින් මම ෆේල් කියනවා කියලා කියන්න තරමටම එතුමා ෆේල් වුණා ඊයේ. ඒ කියන්නේ ඒ කතාවටත් සමාජයේ ජනගත වෙලා තියෙන ජනාධිපතිතුමාගේ අවුරුද්දක සේවා කාලය ෆේල් කියන එක එතුමාගේ කටින්ම එතුමට ඊයේ කියන්න සිද්ධ වුණා මම ෆේල් නෑ කියන එක. ඉතින් අපි හිතනවා ජනතාවගේ මතය ඒ වගේම විපක්ෂයේ කාර්යභාරය අපි හරියාකාරව ඉෂ්ට කරලා තියෙනවා. ඒ වැරදි හරි විදියට පෙන්වලා දීලා සමාජගත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් තමන්ම විභාගෙ ලියලා තමන්ම ඇගයින් පත්‍රේ බලනවා නම් ඒක ෆේල් කියලා තමන්ට තේරෙන්නේ නෑ. හැමදාම පාස් වෙලා ඉන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ මේක ඉදිරියේදී මේකේ අපිට ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ෆේල් වීම පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ අවුරුද්දක් ෆේල් වෙලා තියෙන්නේ. රටේ අවුරුද්දක් ඒ අවුරුද්ද ආයි තාපස්සට ගන්න බෑ. නැවත ගන්න බෑ. ඒ නිසා ඉදිරි අවුරුදු කීපෙදීවත් මේ රට හරියට සාර්ථකව කරගෙන යන්නට කියලා අපි කියනවා. මොකද රට ෆේල් වෙන්න දෙන්න අපිට බලන් ඉන්න බෑ. කොවිඩ් වසංගතය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මේකිරි නිෂ්පාදකයන් සහ මේකිරි ගොවීන් පිළිබඳවයි මේ අනාවරණය. මුළුමහත් ලෝකයම දරුණු ලෙස වෙලාගෙන සිටින කොවිඩ් 19 වසංගතය මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් සිටිනවා. රටේ සමස්ත ක්‍රියාවලියටම බලපාන ඉතා වැදගත් අංගයක් වන ආර්ථිකයට මේ වන විට ඍජු ලෙස දායකත්වයේ සපයන විවිධ දේශීය කර්මාන්තකරුවන් අද වන විට කබලින් ලිපට වැටුණු තත්වයකට පත්වෙලා විවිධ ස්වයං රැකියාවල නිරත වෙමින් සිය දෛනික ජීවිකාව ගෙන ගිය ජනතාවට කිසිදු හවුවරණක් නොමැති වීම නිසා පීඩා විඳින තත්වයට පත්ව අවසන්. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කන්තලේ සහ අක්බෝපුර ප්‍රදේශවල මීකිරි නිෂ්පාදනය කරන ගොවීන් අදවන විට සිය නිෂ්පාදනයන් අලෙවි කර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින පුවතක් අපට වාර්තා වුණා. නොයෙක් දුෂ්කරතා මැද සිය ජීවිකාව ගෙන යන මෙම මීකිරි වෙළඳුන් පමණක් නොව ඔවුන්ට දියරකිරි සපයන ගොවීන්ද මහත් දුෂ්කරතාවයට පත්ව සිටින්නේ මීකිරි නිෂ්පාදනයට අවශ්‍ය දියරකිරි අලෙවි කර ගැනීමට නොහැකි වීම මතයි. මේ දවස්වල ඇත්තටම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ වෙන්ද වගේ අපිට වාහන මේ දවස්වල පාරේ ගමන් යන්නේ නැහැ. අපි වෙන්දර කිලීට 134ක් යන කෑන් තුනක් වගේ දැම්මා. දැන් දවසක් අර දවසක් වගේ තමයි කිරි කෑන් එකයි ඒත් දාන්නේ. ගොඩක් අඩ වහලා අපෙන් කිරි ගන්න නැහැ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ කන එකට වඩා අපේ මේ අපි ණය අරන් තියෙන ඒ ලෝන් වලට අපිට ගෙවා ගන්න බොහොම අමාරුයි මේ දවස්. හැමපැත්තෙම අසරණ වෙලා ඉන්නේ රස්සාවල් වලින් කෑන් 3-7ක් විතර වගේ දැම්මා. දැන් මේ දවස්වල අපිට කිරි එහෙම දාන්න විදියක් නැහැ. අපි දවසට එකක් වගේ දාලා ඒක තමයි එමින්ම මීකිරි හට්ටි නිෂ්පාදනය කරන වෙළඳුන්ටද සිදු වෙත්තේ මෙම දුෂ්කරතාවයට මුහුණ දී සිටින කොටස්කරුවන් බවට පත්වන්නටයි. මේ මැටි භාජනය ගේන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ කටුපත ගමේ. ඉතින් මේ ගමේ මේ වෙනකොට වළං ලක්ෂ ගාණක් හදන් ඉන්නවා කන්තලේ යක්බෝපුරට කිරි ව්‍යාපාරයට ගෙනත් දෙන්න මේවා. නමුත් ඒ අයටත් ඉතින් අපිටත් ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ කිරි අලවිය නැතිකමත්. ත්‍රිකුණාමලයට සංචාරකෝ එන්නේ නැහැ. ඉතින් වෙනදා අපි කිරි ලීර 800ක් වුණ කරන දැන් කිරි ලීර 70 වුණ කරන්නේ. රටේ ආර්ථිකයට තම දායකත්වයේ සපේන මෙම අසරණ ගොවි ජනතාවට සහනයක් ලබා දීම වගකිව යුතු සියලු බලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් නොවන්නේද? රටවට ආපුවත් කිහිපයක් දැන් කෙටියෙන්
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා වැරදි තුනක් යටතේ වරදකරු බවට පත් කර තිබෙනවා. ඒ ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් සිදු කරන ලද නඩු විභාගයකින් අනතුරුවයි. කලුතර කටුකුරුන්ද වෙරළ තීරයට ඩොල්ෆින් රංචුවක් පැමිණ සිටි බවට එම ප්‍රදේශවාසීන් සඳහන් කළා. එයින් ඩොල්ෆින් මත්සීන් තිදෙනකු වෙරළ තීරයේ බොහෝ වේලාවක් රැඳී සිට ඇති අතර අනතුරුව කලුතර දකුණ පරිසර පොලිසියේ ආරක්ෂාව මත එම මත්සීන් නැවතත් සාගරයේ වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත LTT සැමරුම් වැඩසටහන් තහනම් කිරීම සඳහා තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. වවුනියාව සහ මන්නාරම පොලිසිය විසින් වවුනියාව සහ මන්නාරම අධිකරණවලට ගොස් තහනම් නියෝග ඉල්ලා සිටියා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඒ අනුව මන්නාරම මහේත්‍රාත් අධිකරණයේ මගින් පුද්ගලයන් 5 දිනකට එරෙහිවත් වවුනියා මහේත්‍රාත් අධිකරණයේ මගින් පුද්ගලයන් 8 දිනකට එරෙහිවත් තහනම් නියෝග නිකුත් කර තිබෙනවා. ඒ අනුව යම් කෙනෙක් එම ප්‍රදේශවල මියගිය LTT ත්‍රස්තවාදීන් සැමරීමක් දු කරන්නේ නම් ඒ අයට එරෙහිව අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් තිබෙනවා. නීතිඥ රවි ජයවර්ධන මහතා විපක්ෂ නායක ලේකම් දුරේ වැඩබාරගෙන තිබෙනවා. අවස්ථා කිහිපයකදී විවිධ ආයතනවල සභාපති දුරයන් දරා ඇති ඒ මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති දුරේද හොබවනු ලැබුවා. එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබම සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.